ඇත්තටම මගේ පාර්ලිමේන්තු ජීවිතය අවුරුදු දෙකහමාරක් වගේ දැනට. ඉතින් ඇත්තටම සද්ද ඇත්තටම අපි හිතුවේ නෑ මේ වගේ තැනක තමයි මේ රට තියෙන්නේ කියලා. ඉතින් ඇත්තටම මෙහෙම මේ රට දුවන එකත් ඇත්තටම අපිට පුදුමයක්. මොකද ඇත්තටම මේ පෞද්ගලික ව්‍යාපාර පෞද්ගලික ව්‍යවසායකයෝ නිසා මිසක් රාජ්‍ය සේවයට මම සමස්ත රාජ්‍ය සේවය දොස් කියනෝ නෙවෙයි, සමස්ත රාජ්‍ය සේවයට අගෞරව ගන්නෝ නෙවෙයි. ඉතාමත්ම ගෞරවනීය සේවයක් කරන, තමන් ගන්න වැටුපට වඩා ඉතාමත්ම වටිනා වැඩක් කරන රාජ්‍ය සේවක විශාල පිරිසක් ඉන්නවා. හැබැයි අද සමස්ත රාජ්‍ය සේවයටම වගේම සමස්ත දේශපාලනයට මේ ජනතාව ඇඟිල්ල දික් කරන නිසා අපි ඔය කියන අක්‍රමිකතා හැමදාම කතා කරන රූපවාහිනී සම්දර්ශන විතරයි නිකන්. හැමදාම මමත් එක ගිය පහුගේ අවස්ථා කීපකදී මිතුව අපි මේ චිත්‍රපට පෙන්නල වැඩක් නැහැ කියලා මේ කමිටුවල. මොකද අපි කාලයට අනුරූප මේ ගොඩක් දේවල් වෙනස් වෙලා නැහැ. හේතුව ද නීතිය, රාජ්‍ය ආයතන, ඒ වගේ දත්ත සහ තොරතුරු පද්ධති, ඒ වගේ නියාමනය, ඒ වගේම රාජ්‍ය ප්‍රතිපත්ති, ඒ සියල්ලම තවමත් එක විදිය එක තැනක මිසක් අපි පහුගිය කාලෙ වෙච්ච ප්‍රශ්නයක් ගැන දැන් කතා කරලා නීති හදන උත්සාහ කරන නිසා අනාගතයේ අපි කොහොමද අපි ෆෝකස් එක කියන්නේ අනාගතය ගැන හිතලා ඉදිරි වසර 5ට 10ට අනාගතයේදී මේ වෙනස් වීමත් එක්ක ලෝකයේ ආර්ථික වෙනස් වීම, නීතියේ වෙනස් වීම, දේශපාලන වෙනස් වීම එක්ක අපි කොහොමද නීති හදන්නේ කියන එක ගැන අපි කරන සාකච්ඡාව ඉතාම මදි. ඇත්තටම ඔබ පැහැදිලි කරා මේ කෝප් කමිටුව ගැනම. ඇත්තටම කෝප් කමිටුවට එන්න කලින් පාර්ලිමේන්තු සභාගර්භයේදීම මේ සමාරාණ පනත් ප්‍රශ්න උදේ ආරම්භක වෙලාවේ ඉඳන් ආණ්ඩු පක්ෂ විපක්ෂයේ යම් යම් අනපනත් ගැන ඒවා කතා කළේ, ඒ අවසානයේ යම් යම් ඒ කරපු ප්‍රතිපත්ති පාර්ලිමේන්තු විසින් එමුණ ජනතාව විසින් පත් කරන ලද ජනතා නියෝජිතයෝ ඒ අත උස්සලා සම්මත කරන අනපනත් සහ නීති රීති රෙගුලාසි අවසානයේ රාජ්‍ය නිලධාරීන් විසින් ක්‍රියාත්මක නොකිරීම නිසා වෙන කලබගෑනිය තමයි මේ අපි කතා කරන්නේ. එතකොට අපි පාර්ලිමේන්තුව කියලා කියන්නේ අර උදේ පාර්ලිමේන්තුවේ සභාගර්භයේ තියෙන කතාව නෙමෙයි. එතනින් එහාට කියලා පාර්ලිමේන්තුව විශාල කාර්යයක් කරන තැනක්. හැබැයි ඔබ කිව්ව කාරණේදී මම දැක්කේ පළවෙනිම එක තමයි අපේ රටේ නීතිය යාවත් කාලවල නැහැ සහ නීතිය ක්‍රියාත්මක කරනවට වඩා නීතියේ තියෙන සිදුරු වලින් රිංගල ගිහිල්ලා අක්‍රමිකතා අකටයුතුකම් කරන්න පෙළමෙන තත්ත්වයක් තමයි පේන්නේ.